නොවන ලීලාවති. නන්ද අපිට කියන්නකෝ මේ ව්‍යාපාරේ වෙළඳාම ගමේ තියෙන මොනවා හරි ටිකක් එකතු කරගෙන කොළඹ අරන් ගිහිල්ලා විකුණගෙන කීයක් හරි අතරමඟ තමයි ජීවත් වෙන්නේ. කොච්චර කාලයක් මේ විදිහට ජීවත් වුණාද? ජීවත් වෙන දැන් අවුරුදු 20 ඉතර වෙනවා 20 21 ඉතර වෙනවා ඉතින්. දැන් මැංගු සී කාටිව තියෙනවා පොටික මේ දෙහි නාරං අහුණු දෙය අරන් යනවා ඉතින් එක එක කෙනාගේ බඩු මේ දුන්න ගෙන දුන්න මේ වරයි යන උගුලක් ටික ගෙන උගුලක් ටික පුවක් ටික ගෙන පුවක් ටික එනවා ඉතින් අරන් ගිහින් අර ඒගොල්ලන්ගෙන් ගෙන දුන්න මට ලේසියෙන් හොයනට වැඩි එතන දරුව මොකද මොනවද කරන්නේ මේගොල්ලෝ ඉතින් ජීවත් වෙන රසායනික එක කරගෙන ජීවත් වෙනවා එතකොට ඒගොල්ලෝ කියන්නේ නැද්ද දැන් මේ අම්මා හම්බ කරා ඇති දුක් විඳලා කියනවා කියනවා කියන්න එපා කියලා ඒුණාට මට ඉතින් වැණේ ඉතින් ඉන්නෝ ගියා හරි හොයා ගන්න පුළුවන්ක එතකොට ගමේ තියෙන හොඳම දේ තමයි මේ කොළඹ රයි යන්නේ ඔව් එයි මෙහි විකුණන්න බැරි ගමේ විකුණන්න බැරි ඒක මේවැ කරන්න බැ දැන් මේ ටික විකුණන්න බෑනේ මෙහි ඒතර මොනවද තියෙන්නේ කොළ වර්ග එතන තියෙන මරණ කුඩින්බිය ඔව් ඉතින් ගමේ තියෙන මේ අගලවත්ත නගරේ ඒ මොන්න කුඩිම් වලට වෙනදාමක් නැද්ද නෑ නෑ මී ගන්න. ඉතින් අපි ටිකක් හදාන ওই ටිකක් ඇඳ ටිකක් දුම මිස. නාරන් ටික වුණා අපි ටිකක් හදාන බොනෝ මිස. ওই කුණන්න බෑනේ මෙහි. අර හීන් නාරයින්. මොනේ හම්බුණත් ඉතින් මේ හොයාගෙන කාගෙන් හරි ගෙනත් දුන්නා. ඉතින් ඒක කුණ ගන්න ඉතින් කරයි නනේ. නිකන් හිටද නිකන් හිටියට ගියක් හම්බෙන්නේ නෑනේ. ගමේ තියෙන බඩු ටික එකතු කරගෙන ඇවිල්ලා මෙතන තියාගෙන ගියා. මේ නගරේ මේ තැනක වාඩි වෙලා කොච්චර වෙලා වාඩි වෙලා ඉන්නවද ඉන්නවා දැන් ඉතින් අපි ඉන්නකොට 9:00 මාරයි ඔව් 9:00 මාරින් දැන් මේ ඉන්නේ ගමේ හැදෙන ගස් කොළන් වල හැදෙන ස්වභාවික දේවල් වස විසින් තොර දේවල් එකතු කරගෙන දවස් ගාණක් එකතු කරගෙන ඇවිල්ලා මේ නගරේ එක තැනක වාඩි වෙලා රෑ 9:00 විතර මෙතනට ඇවිල්ලා බඩු මූටු ටික එකතු කරගෙන ඇවිල්ලා රෑ 11:00 විතර 12:00 වෙනකන් නිදි මරාගෙන ලොරි එක පටවන් ගිහිල්ලා කොළඹ ඒකේ මොරටුව ගල්කිස්ස වගේ තදාසන්න ප්‍රදේශ වලට තමයි මේ සියල් අරන් යන්නේ. තදාසන්න ප්‍රදේශ වලට ගෙනිච්චාම මේ වට තියෙන ඉල්ලුම කොහොමද ගමේ දේවල් වලට තියෙන ඉල්ලුම දැන් මෙතන තියෙනවා කොමොන්ඩ කුඩුම්බි තියෙනවා කොහ රඹුටන් හීන් ආරං වෙරළු ගෙඩිය පවා කොළඹ අරන් යනවා. එතකොට ඒ අරන් යන දේවල් වලට කොළඹ අය ඒක කොළඹ පාරිභෝගිකයෝන්ගේ තියෙන ඉල්ලුම කොහොමද මේ දේවල් වලට? ඉල්ලුම ඉතින් අපිට අහුණ ගන්නට අපි දෙනවා දැන් ඉතින් කවුරු හරි ඉල්ලුම නාරන්ට ඉල්ලුවොත් නාරන්ට බොණ්ඩන ගෙනියන්නේ बाकी ඒගොල්ලන් දුන්නන් පස්සේ ඒගොල්ලෝ විකුණ ගන්නවා අපිට රුපියල් 5ක්ක් තියෙනවා අපිට ඒකෙන් දෙන මිනිහගේ මා රුපියල් 5ක්ක් තියන් තමයි එයාට දෙන්නේ දැන් අවුරුදු 20කට වැඩි කාලයක් මේ ව්‍යාපාරයේ නන්දා නීර වෙනවා සතුටුයිද අතරේ දින නොගින්න වෑනේ කීයක්ක් නැහැනේ අතට අතර තියෙන්නේ වෙයි දැන් මේ ව්‍යාපාරය කරගෙන යම් දෙයක් උපයගෙන තියනද මේ වෙනකොට ඉතුරු පහද කරගෙන ඉතුරු පහ නැහැ ඉන්න ළමයින්ට අර මේ මොනවා හරි අරගෙන එනවා ආයෙම මොනවද බඩු ගහගෙන ආයෙනවා ඒ ඇති ඒකට හදිසි මොකක් හරි වුණා තිබුණත් යන්නෙන්න ඉතින් කයි ළමයි දෙඟලි ගහන්න ඕනේ නෑනේ දැන් ගමේ තියෙන හොඳම දේ එකතු කරගෙන ඒ කියන්නේ වස විසින් තොර ආහාර ද්‍රව්‍ය වෙරළු ගෙඩිය හීන් නාරං ගෙඩිය කොළ ටික පොල් ගෙඩියක් බුලත් ටික ඒ ටික නගරයට ගිහිල්ලා කොළඹ තදාසන් ප්‍රදේශ වලට ගිහිල්ලා විකුණනවා ඒ විකුණලා එනකොට නැන්දාරන් ඉන්නේ ඒ තැන් වල තියෙන වස විස ගහපු කෑම බීම තරන් ඉන්නේ ගෙදර එනකොට අසීත ගහක් වණේ ළමයිට මොන හරි ඉතින් ඔය පිදි ටිකක් අරන් එනවා. ඉතින් මොනවා හරි තමයි අරගෙන එන්නේ. වෙන මොනවද කියන්නේ විදි බැපල් ගෙඩිය. ඉතින් ඒවා තමයි වේජ්ජාව තමයි ඒවා. ළමයි ආවත් තියෙකනේ. සමිත් සමගන් තියනවා නේද මරණ ආදාන සමිතිය වැඩි හිටි සංගීති. ඒකට වැඳිනවනේ. වැඳිලා ඉන්නේ. ඉතින් ඒවට ඉතින් තියෙන රුපියල් 100ක් අනිවාර්යෙන්ම සමිතිය රුපියල් 20ක් දාන්න මරණ ආදාන සමිතිය. ළමයි ගිහිල්ලන්න ඕනේ නැණි මහත් එතකොට තව කොච්චර කාල මේ ව්‍යාපාරය කරගෙන යනවද මේ විදියට දැන් ඉතින් මට ඉතින් ඔය ටෙඩි කරන්න බැහැ දැන් අවුරුදු 70ක් වෙනවා අවුරුදු 20ක් කරගෙන ගියා ඔව් ඉතින් පුළුවන් තරම එනවා ඉතින් ඉතින් මේ දැන් ඉතින් ඔය ටික ටික කරගෙන යනවා ඉතින් ඉදතර ඉන්දියා ගල නිකන් ඉන්නේ දැන් රෑ 11 මාරයි වෙලාව තව කොච්චර ළමයි ඉදතර ඉන්නවද හීතලෙ ගහන්නේ 12 වුණා හරි 12 මාරක් වෙනවා ඔව් සමහර දාකට ලෝරිය එනවා ඒ ලෝරිය නෑ නෝ ඒ ලෝරිය එකයි උතෙන්ට එනවා එක
එතකොට කොළඹේ කොළඹට යනකොට කීය වෙනවද? එකහමාර විතර වෙනවා. එකහමාර වෙනවා. එතකොට ඒ ගියේ වෙලේ ඉඳන් ආයෙ නේද? ඒකේ ආයෙ ඉන්න ගියේ වෙලේ ඉඳන් ඉතින්. මිදි මරාගෙන ඉන්නේ. ඔව්. එතකොට එතනදී වෙලෙන්දෝ දැන් නැන්දගෙන් සමහරට වෙලෙන්දෝන් ගන්නවා පාරිභෝගිකෙන් එනකොට සාමාන්‍යයෙන් උදේ 7 8 විතර යනවා. ඔව් 6හමාර 7 7හමාර වෙනකොට තමයි එන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉතින් පල්ලියට එන කට්ටිය ඉන්නවා. ඒ එනකොට තමයි මේ ගාම තමයි ඉතින් මොන හරි විකිනින්නේ. අරුවෙන් පස්සේ නම විකිනින්නේ නැහැ බඩුව. විකිනන්නේ නැහැ. දෙවරිතා පොඩක් හරි විකින ගන්න පුළුවන්. එතකොට උදේ මේ ගිනින ඔක්කොම ටික විකුණ ගන්න පුළුවන්ද? ඉතින් විකුණ ගන්න පුළුවන් කියන්නේ කවුරු හරි කිව්වම ඉතින් අපි මට රුපියල් 5ක් 10ක් තියාන හරි දෙන්න පුළුවන් දෙනවා. නැත්නම් තියාන විකුණු හවස 4 5 වෙන දවස් තිය. ගමේ ගස් කොළන් වල හැදෙන ස්වභාවික දේවල් වසවිසෙන් තොර දේවල් කොළඹ අරන් යනවා දැන් අවුරුදු 20ක් විතර. ඒ 20 තුල කාලයේදී නන්දගෙන් මිලදී ගන්න මේ දේවල් මිලදී ගන්න පාරිභෝගිකයා නන්දගෙන විශ්වාසයක් තියෙනවද? මේ නන්දගිනින ද්‍රව්‍ය වල කියන්නේ නන්දගිනින මේ කෑම බීම වල පොල් ගෙඩි අරගෙන යනවා කොළ ටික අරන් යනවා ඒවැයි විශ්වාසයක් තියනවද නැද්ද? විශ්වාසයක් තියෙනවා. ඉතින් බඩු මුට්ටු අපි අරගෙන යනවනේ සෑමදාම අරගෙන නිසා ඉතින් ගමේ අපි ඒක අපිරිසිදු කොට අරගෙන යනවනේ පිරිසිදු කරලා හොඳට අරගෙන යන ඕදල කියලා මේ කනමුණ දේවල් ඒව අරගෙන යන ඉතින් ඒ නිසා ඉමංශ ගන්නවා ඉතින් ඒවා ගමේ දේවල් නේ මේ වස විස නැහැ නේ ඉතින් ඒ විශ්වාසාවෙන් ඒව අරගෙන යනවා ඉතින් අපිත් ඒක දැනගන්න ඕනේ මේ විදිහට ඒ වරගෙන යන්න. ගමේ ගොඩේ තියෙන දේවල් හොයාගෙන පළතුරු ಜಾති සේරම සේලුම් දේ අරගෙන යනවා ඉතින්. අරන් ගින් ඒ විසු අසවිස නැතිින්ද අරගන්නවා අපි. කණ්ඩ ඉතින් අපි ඒව දීලා ගියක් හරි මුදල අතර අරගෙන ගෙදර එනවා එන්න. දවස් කීපයක් ගම්වල ඇවිදලා කොළ ටික පළතුරු ටික නාරංගෙඩිය වෙරළු ගෙඩිය පවා මේ අය කොළඹරයි යනවා. මේ ස්වභාවික දේවල් වස්මසින් තොර දේවල් මේ ග්‍රාමීය ජනතාව පරිභෝජන නොකරන නිසා මේ ප්‍රදේශවල වෙළඳපළක් නැති හින්දා මේ අය මේ දේවල් ඔක්කොම එකතු කරගෙන නිදි මරාගෙන රෑ 12 විතර වෙනකන් ඉඳලා මේ සියලුම දේවල් කොළඹ රන් යන්නේ මේ විදිහට තමයි. කොළඹ රන් ගිහිල්ලත් මෙයාලා එළි වෙනකන් ඒ ස්ථානයේ ගල්කිස්ස මොරටුව යන තදාසන්න ප්‍රදේශවල මේ අය ඒ බඩු ටික තියන් ඉඳලා එළි වෙනකම්ම නිදි මරාගෙන දවල් දවසේ ඒ ටික විකුණලා තමයි අපහු දුවල් වලට ඉන්නේ. බංගලාව රෑ එකටක් කිට්ටුයි. මේ අය මේ විදිහට තමයි මේ වෙළඳාම කරගෙන යන්නේ. ඒ වෙළඳාම කරගෙන යනතරදී මේ වගේ ස්වභාවික කරදරත් වෙනවා. අද දවසම වහිනවා. ඒ වැස්සේ තෙමීගෙන තමයි මේ අය මේ කඩපිලට වෙලා නිදි මරාගෙන නිදි කිර කිර සීතලේ මේ වයසක උදවිය ඒ තමන් එකතු කරගත්ත බඩු ටික මේ ස්ථානයේ තියාගෙන මෙතනට ලොරියක් අහම ඒ ලොරියේ පටවගෙන කොළඹට රංගිරලා ඒ බඩු ටික විකුණගෙන ගෙදර ගියා.